ආයුබෝවන් සැමට කලින් හෘදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මත දෙකක් පක්ෂ නායකත්වයට සජිත්‍ය බහුතර කැමැත්ත දුන්නා මන්ත්‍රී මද්දුම බණ්ඩාර කියයි කිසිදු පත්කිරීමක් සිදු වුණේ නැහැ ප්‍රකාශයන් අසත්‍යක් පක්ෂ මහලේ කම්පවසයි ශක්තිමත් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය ජනපතිට හිටපු ඇමති රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට ඇමති එස් එම් චන්ද්‍රසේනගේ නිල රතේ ගැටි සිවිල් ආරක්ෂක නිලධාරී කුමාරුට බිරිඳට සහ දියණියට බරපතලයි ප්‍රථමයෙන් දේශීය පුවත් පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. එම රැස්වීම ඊයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකුත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එෙහිදී මන්ත්‍රීවරුන් 52 දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයේ සඳහා සුදුසු බවට මත විමසීමකදී එකඟත්වයට පැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා प्रकाश कले किसी वेत एक्सत जाति पक्षे महलेकम पार्लिमेंट मंत्री अखिल विराज कार्यवसम महता माध्यवित पवसुए अवसान तेंदुव लबन सिकुरादा गैनीमित नियमित बवाई එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඒ පසුරුවේ සිරිකුත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා රැස්වීමෙන් අනතුරු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධ අවසාන තීන්දුවක් ගන්න එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම රැස් වුණා. එතනදී මන්ත්‍රීවරු ඉල්ලා සිටියා ඡන්දකින් නායකයා පත් කරන කැමැත්ත ගන්න කියලා. නමුත් ඒ සම්බන්ධව යම් විරෝධයක් තිබ්බ නිසා ඡන්දයක් ගන්න මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත විමසුවා. මන්ත්‍රීවරු අතිබහුතරය 90ක් නැගිටලා කිව්වා මේ සම්බන්ධව ඡන්දයක් තියන්න කියලා. අන්තිමට මන්ත්‍රීවරු 52ක් ඇතුලේ ශාලාවේ හිටියයි 52කින් කැමැත්ත ප්‍රකාශ කරාම 52ම 90ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂයේ නායකයා විය යුතුයි කියලා තමන්ගේ කැමැත්ත මතය ප්‍රකාශ කරා. බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටවලා මේ රටේ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරනවා සහෝදර පක්ෂත් එක්ක අපි ඉදිරි දින කීපය ඇතුළ සාකච්ඡා කරලා අගමැති අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා පක්ෂ නායකත්වයට අපි තෝරාපත් කරගත් ඉදිරි කටයුතු ඉස්සරහදී ක්‍රියාත්මක කරමු එච්චරයි බෙදීමක් නැහැ හිටපු සියලු දෙනාම ඡන්දය ප්‍රකාශ කරා 52ක් එතුමාව නායකය හැටියට පත් කරන්න කියලා එච්චරයි ඒක මම හිතන්නේ සියලු දෙනා ඉදිරි අනාගතයේ තීන්දුව අරගෙන ඒ වැඩපිළිවෙල නිත්‍යානුකූල ඉස්සරහට යයි කවුරුත් විරුද්ධවන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම සාධාරණව එතුමා කිව්වා ගැටුමකට යන්නේ නැතුව අපි සියලු දෙනාගේම මතය විමසමු කියලා මේ මතය අනුව අපි ඉදිරියට යන් කවුරුත් එළියට දාන්න ඕනෙත් නැහැ සියලු දෙනා එකතු කරගෙන යන් කියලා නමුත් ඒ වෙලාවේදී එකට එකක වෙච්ච නැති අය නැගිටලා ගියා ඒ පාර අපි ඒ වෙලාවේ සාකච්ඡා කරලා මතය කුමක්ද කියන එක අපි විමසමු කියලා අපි තීන්දුවකට ඇවිල්ලා මතය විමසුම අවස්ථාවේදී හිටපු 65 දෙනාගෙන් 52 දෙනෙක්ම සජිත් ඇමතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යා යුතුයි කියන මතය ප්‍රකාශ කරා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාරගත යුත්තේ සජිත් ප්‍රේමදාස කියන එක අද මේ අවස්ථාවේදී පැහැදිලිව තීන්දුව වුණා. අත වශයෙන් මෙහෙම නිල වශයෙන් කිසිම දෙයක් උන්නේ නැහැ. නිල නොවන වශයෙන් උත් මං හිතන්නේ වෙන්න පුළුවන් කමක් නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමත් කතා කරා මේ අවසානයේ ඔක්කොම එකතු වෙලා අපි මේ ඉදිරි දිනයකදී ඉක්මනින් තීන්දුව ගමු කියලා. බලෙන් ගන්නවත් ගන්න බෑ මොනවත්. පක්ෂේ කැඩෙන්නේ නැතුව ගන්න ඕන තීරණය. ඒ සඳහා තමයි අපි මේ කැපුවේ. අවසාන තීන්දුව එන සතියේ ගන්න තීරණය කරා එන සිකුරාදා මම දන්නේ නැහැ ඔය එළිය වුණේව මම දන්නේ නැහැ කොහෙද ඡන්ද ගත්තද මොනවද ඒව අපි දන්නේ නැහැ තාම තීරණය කරලා නැහැ නායකයෝ 3 දෙනා තීරණය ගන්නවා ඒ තීරණයට 3 දෙනාම එකගයි සජිත් ප්‍රේමදාස එකගයි එකට රණික් කුසුම මැතිතුමා කරුජ ඇසුරු මැතිතුමා එකගයි ඒ 3 දෙනා අපි බලමු හොඳ තීරණයක් ගනි සාකච්ඡා කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණිය විසින් ඇප ලබා දීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයතුම්පත සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ මහාධිකරණිය හමුවේ කැඳවනු ලැබුවා.
එකුත් ජනාධිපතිවරණ සමයේ පවත්වන ලද සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව පසුගිය 30 වන දින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා අද පෙරවරුවේ කොළඹ මහාධිකරණය වෙත පැමිණියා. සුදුවැන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා අවස්ථා තුනකදී අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් එම අපේක්ෂිත ඇප අයදුම්පත් සියල්ල ප්‍රතික්ෂේප වුණා. මේ අතරතුර හදිසි හෘදයාබාධ තත්වයක් බව පවසමින් රාජිත සේනරත්න මන්ත්‍රීවරයා නරහෙම්පිට පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. එවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ කටයුතු සිදු කරමින් සිටියා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාලනී පෙරේරා මහත්මිය පසුගිය 27 වන දින මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලැබමින් සිටි නරහෙම්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණ ඔහු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ පැවති රෝගී තත්ත්වයේ හේතුවෙන් ඔහු අදාළ පෞද්ගලික රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටියා. අදාළ නඩුව පසුගිය 30 වනදා කැඳවන අවස්ථාව වන තෙක් බන්ධනාගාර නිලධාරීන් යටතේ නාරහම්පිට පිහිටි පෞද්ගලික රෝහලේම ප්‍රතිකාර ලැබමින් සිටියා. රාජිත සේනාරත්න මහතා හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර එය බල රහිත කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා අද දින කැඳවන ලෙසටයි කොළඹ මහාධිකරණය නියෝග කර තිබුණේ. ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීම සඳහා 3/2 බහුතර බලයක් ලබා ගැනීමට කැප වී ක්‍රියා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳ තීරණය කෙරුණු බවයි පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ. පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ රාත්‍රී 7ට පමණ කොළඹ ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභා රැස්වීම පැය 3කට වඩා වැඩි කාලයක් පැවැත්ුණා. මෙහිදී ඉදිරි මහමැතිවරණය පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කර සිටියේ. පක්ෂේ සාමාන්‍යයෙන් තියෙන මධ්‍යම කාරක සභාව තමයි තිබුවේ. ඒකේ පක්ෂේ ප්‍රවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කරා, සමාජිකත්වයන් වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කරා, වෘත්තීය සමිති ගැටලු පිළිබඳව සාකච්ඡා කරා. තමත් මේ සාකච්ඡා පවත්වාගෙන යනවා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධව අපි සාකච්ඡා කරන්න ඉදිරියේදී කමිටුවක් විදියට රැස් වෙලා කටයුතු කරනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කරේ නැහැ. දැන් අපේ සාකච්ඡා වෙලා තියෙන පරිදි කණ්ඩායමක් විදියට ළඟ සම්දාණයෙන් තරඟ කිරීම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන මේ ආණ්ඩුවට සියලු කටයුතු ඉදිරියට කරගෙන යන්න අද පාර්ලිමේන්තුවේ ශක්තිය නැහැ. විවස්සදායකේ හයිය නැහැ. ඒ නිසා ඉදිරි මහමැතිවරණයේදී 3/2 බලයක් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කරන්න තියෙන හැම කැපකිරීමක්ම අපි කරන්න ඕනේ කියලා විශේෂයෙන්ම පක්ෂයේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාම ඒකමතිකව තීරණය කරා. අපි ඉදිරියේදී ගොඩනගන පොදු සම්දානේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සාර්ථක කරගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙමු. පක්ෂයේ කටයුතු පක්ෂයේ නැගිටවල පාර්ලිමේන්තුවට ලෑස්ති සන්නාගත වෙලා අපි ජයග්‍රහණය කරා යනවා. එක්සත් ජාතික පක්ෂය පරද්දන දෙවන්ත ජයග්‍රහණයකට අපි ලෑස්ති වෙනවා. අපි ඉතින් පොහට්ටුවට ලෑස්ති, බර්ත්කෝලට ලෑස්ති, අපි දිනන් ලෑස්ති, අපි ගමෙන් ආපු මිනිස්සු ගම දිනවන්න අපි ලෑස්ති. පක්ෂයේ විදියට නාමජන දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ පක්ෂය වෙනුවෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන ජාල ශක්තිමත් කරමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල නිවැරදි විදියට ක්‍රියා කරපු සංවිධායකවරුන්, ඒ වගේම විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේ 2018 වැඩිම ජන සංඛ්‍යාවක් ඒ කොට්ටාසවල ලබා ගත්ත අය, ඒ වගේම පක්ෂයේ ජේෂ්ඨත්වය, ඒ වගේම ඒ අය විසින් විවිධ මැතිවරණවලදී ලබාගෙන තිබෙන ජන සංඛ්‍යාව, ඒ වගේම පක්ෂයේ ක්‍රියාවලියට කොයිතරම් දායක වෙලා තිබෙනවද, ඒ වගේම උගත්කම, ඒ වගේම දූෂණ වංචාවලට සම්බන්ධ නැති අය පැහැදිලිව අපේ පක්ෂයේ විදියට මේ වෙනකොට හදලා තිබෙනවා ආචාර ධර්ම පද්ධතියක්. ඒ ආචාර ධර්ම පද්ධතිය පක්ෂයේ ඉදිරි ගමනත්, ඒ වගේම රටේ ඉදිරි ගමනත් සඳහවන රටට ආදරය කරන පිරිසක්, ඒ වගේම පාර්ලිමේන්තුවට තෝරා ගන්න
සුදුසු පිරිසක් ඒ වගේම පාර්ලිමේන්තු කාලය තුල තමන්ගේ ක්‍රියාදාමය කරනකොට විවිධ වංචා දූෂණ ඒ වගේම ජාතික දේපල කොල්ලකෑම් වලට සම්බන්ධ නොවුන තමන්ගේ චරිතවත් බව ආරක්ෂා කරගත්ත පිරිසක් මේ මැතිවරණයට තරම් කරන්න ඉදිරිපත් කරනවා වගේම ඔවුන් එය පත්ුනයින් පස්සේ ඔවුන්ගෙන් අපි දියුරුමක් ගන්නෝ ඒ අනුව එයට සම්බන්ධ අනාගතය සම්බන්ධ වුණොත් ඔවුන්ට ඒව අනිවාර්යෙන් අපි ක්‍රියා කරන පක්ෂයක් විදිහට මම ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරි අවුරුදු පහ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වුණා වගේ විශාල කැපවීමක් කරලා ඉදිරි අනාගතයේ එන ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙන්නත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත ජයග්‍රහණය ආපසු හරවන්න කිසිදු බලවේගයකට අපි ඉඩ තියන්නේ නැහැ. ඒ ප්‍රතිගාමී බලවේග පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිව මූලිකත්වය අරගෙන ක්‍රියා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක වෙනසක් සිදු කර තිබෙනවා. මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බව පක්ෂ මහලේකම් දෑසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එම ආසනයේ සංවිධායකවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා තාවකාලිකව පත් කර ඇති බවද මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. දක්ෂිණ ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ අධ්‍යන කේන්ද්‍රය නැවත කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යවැව ප්‍රදේශයේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. සූර්යවැව ප්‍රදේශයේ පිහිටි තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දක්ෂිණ ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ උද්‍යාන විශ්වවිද්‍යාල අධිතාක්ෂණික විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල සඳහා සැලසුම් කරපු මහා බිමක් තමයි මේ බිම් කඩ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ මුළු දක්ෂිණ ලංකාවේ තිබෙන විශාලතම තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ අධ්‍යාපන කේන්ද්‍රය ගුවන්තොටුපළටත් සමීපයේ පිහිටලා තිබෙන නිසා මේට දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොව ජාත්‍යන්තර වෙන රටවල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් මේ රටට ගෙන්වීම තුළින් අපේ රටට විදේශ විනිමය ඉපයුම් මාර්ගයක් ලෙසත් මේ ස්ථානයේ සංවර්ධනය කරන්න පුළුවන් බව තමයි මට වැටහෙන්නේ. ඉනනතරුව තංගල්ල පිහිටේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යවරයා එක් වුණා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා එතුමාගේ සංකල්පයකට අනුව එතුමා ධීවර අමාත්‍යවරයා සිටියදී තමයි සාගර විශ්වවිද්‍යාලයේ තංගල්ලේ ආරම්භ කළේ. ඉතින් පසු කාලයේදී ඒ සඳහා පසුගිය රජේවල් ප්‍රමාණවත් අවධානය යොමු නොකිරීම නිසා මේ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ටත් කථිකාචාර්යවරුන්ටත් විවිධ ගැටලු තියෙනවා. ප්‍රමාණවත් ආකාරයට විශ්වවිද්‍යාලය සංවර්ධනය වෙලා නැහැ. මේ ව්‍යාපෘතිය යළි සැකසුම් කරලා වැඩි දරුවෝ පිරිසකට ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් ආකාරයට සාගර විශ්වවිද්‍යාලය සංවර්ධනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හම්බන්තොට පිහිටි කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා ඉන්නනතුරුව සහභාගී වුණා. පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් හා දැරියක් තුවාල ලබා තිබෙනවා. අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාගේ නිල රථයේ ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. පුත්තලම ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් සහ දැරියක් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රී 7:40ට පමණ කහටගස්දිගලිය සිට අනුරාධපුරය බලා දහවණය වූ ඉඩම් පරිසර වනජීවී අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාගේ සුඛෝපභෝගී නිල රථයේ යතුරු පැදියක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. එම ජිත් රථය සහ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි වයස වෘදු 35ක් පමණ වන සිවිල් ආරක්ෂක භටයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම සිවිල් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සහ දියණිය බරපතල තුවාල ලබා කහටගස්දිගලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. උපකාරක පන්තියකට සහභාගී වී සිටි දියණිය රැගෙන යලි නිවස බලා පැමිණෙමින් සිටියේදී මෙම සිවිල් ආරක්ෂක භටයා සහ ඔහුගේ දියණිය හා බිරිඳ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
එම අවස්ථාවේදී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ දිනපොත සහ තවත් ලිපි ලේඛන රැසක් එම නිල රටේ තිබී හමු වී තිබෙනවා. කෙසේ වෙතත් අනුරාධපුර අප වාර්තාකරුවන් ප්‍රකාශ කර සිටියේ අනතුරු සිදුවන අවස්ථාවේදී අමාත්‍යවරයා අදාළ නිල රටේ සිටි බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇති බවයි. අප මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමට උත්සාහ කළද අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එමෙන්ම කහටගස්තිගලිය පොලිසියෙන් සියත ප්‍රවෘත්තිංශය සිදු කළ විමසීමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අමාත්‍යංශයේ රථයක් අනතුරට පත්ව ඇති බවයි. එහි සිටි පුද්ගලයන් පිළිබඳව තමන් නොදන්නා බවද කහටගස්තිගලිය පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් අනතුර සිදු කළ රථයේ රියදුරු මෙවන විට අත්අඩංගුවේ පසුවන බවද පොලිසිය ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව අප පොලිස් මූලස්ථානයෙන්ද විමසීමක් කළා. එහිදී පොලිස් මාධ්‍ය කොට්ටාශය ප්‍රකාශ කර සිටියේ රන්පත්තිල ප්‍රදේශයේදී අනතුරක් සිදු වී ඇති බවත් යතුරු පෙදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අනතුර සිදු කළ ජීප් රථය අමාත්‍යංශයකට අයත් එකක් වන බවද පොලිස් මාධ්‍ය කොට්ටාශය වැඩිදුරටත් සඳහන් කර සිටියා. පසුගිය රජය රහසිගතව අත්සන් කළ ගිවිසුම් සමාලෝචනය කිරීමට වත්මන් රජයට සිදුව ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා. මේ රටේ අනාගතයේ සුරක්ෂිත ජනාධිපති කෙනෙක් පත් වෙලා තිබෙනවා. සංවර්ධනයට ප්‍රමුඛත්වය දීලා තිබෙනවා. මොකද අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඒ සියලු ගිවිසුම් වලට හානි නම් ඒවා අපි සමාලෝචනයට භාජනය කර තිබෙනවා. අනිත් ගිවිසුමුත් සමාලෝචනයට භාජනය කර තිබෙනවා. මොකද රටේ අනාගතය සුරක්ෂිත කොට දියුණු රටක් කරන්න ඕනේ. ඒ නිසා තම හොරෙන් අසං කරපු දේ ගැන අමල් ලැජ්ජ විය යුතුයි. එච්චරයි මට විපක්ෂයට කියන්න තියෙනවා. ප්‍රතික්ෂේප කරපු එකයි සමාලෝචනය කරනවා. ප්‍රතික්ෂේප කරන පිළිවෙතක් තියෙනවා. සමහර ගිවිසුම් හොරට අසං කළා තියෙනවා. ඒ හොරට අසං කරපු ගිවිසුම් මොන ලිපිගොනුවල තියෙනවද කියලා හොයන්න වෙලා තියෙන එක මම වගකීමෙන් කිව්වේ. ඒ අය විසින් අසං කරන ලද ජනතාවගේ අනුමැතියක් නැති පාර්ලිමේන්තුවක්ගේ අනුමැතියක් නැති හොර ගිවිසුම් අපි සමාලෝචනලා සමාලෝචනය කළා. ඒ වගන්ති කුමක්ද කියලා ක්‍රියා ඒවට අනුව අපේ ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමායි තා පැහැදිලිව කිව්වා ජනතාවගේ මතයට සවන් දීලා තමයි රටක් ඉස්සරහට ගෙනියන්නේ. එක්සත් ජාතික පක්ෂය සිය කැමැත්තෙන් අහිමි කරගත් ආණ්ඩු බලය යළි ලබාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමි. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් අහන්න ඕන විශේෂයෙන් දැන් තමන්ගේ අතේ තිබුණු ආණ්ඩුවනේ බාර දුන්නේ මහින්ද මහත්තයලට. ඒක ජනතාවගේ ඉල්ලීමක් නෙමෙයි. ඒක ඒගොල්ලෝ මේ බන්දේසියක දීලා කරපු පරිත්‍යාගයක්. දැන් ඊළඟ මැතිවරණයේදී පහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ඉල්ලනකොට මම අහනවා ප්‍රශ්නයක්. ඒ දෙන ආණ්ඩු බලයක් දෙනවා නම් තමන්ට ඕන වෙලාවක බාර දීලා යනවද කියලා. ඒ කියන්නේ එක ජනවර්මකින් තව ජනවර්මක් අහෝසි වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි මම මේ අහන්නේ. ජනාධිපතිවරයෙක් පත් කරගන්න ජනවර්මක් දුන්නම පාර්ලිමේන්තුව පත් කරලා තියෙන ජනවර්ම කොහොමද අත්තරින්නේ පාලකේ? ලෝකේ කොහෙවත් මේ විගණම වෙලා නැහැ. තමන්ගේ අතේ තිබ්බ අගමැතිකම අනිත් පැත්තට දීලා, ඇමති මණ්ඩලය අනිත් පැත්තට දීලා, ඒවා දමලා ගාලා ගිය කට්ටියට අපි යෝජනා කරනවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ දෙවල ආණ්ඩු බලය ඉල්ලන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ඉල්ලුවත් අපි හිතනවා වර්තමානයේ තියෙන තත්ත්වය තුළ අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා 3-2 ඉල්ලුවට 3-2 හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ තියෙන තත්ත්වය තුළ ආණ්ඩුවක් හදාගන්න පුළුවන් වෙයි. හැබැයි මැතිවරණයෙන් ජනතාව 3-2 නොදුන්නට ආණ්ඩු බලය ඉල්ලන එක්සත් ජාතික පක්ෂය විපක්ෂයට වැටුණාට පස්සේ මීට කලින් වගේම එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය සල්ලි වලට අරගෙන බොහෝ විට 3-2 හදාගන්න පුළුවන්කම තියෙනවා. වත්මන් වනජීවි අමාත්‍යවරයා මෙරට සිටින අලිගහණය අවම කිරීමට ගෙන ඇති පියවර නැවත හකුලා නොගත හොත් දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ලංකාවේ අලින් ඉන්නේ ඇත්තටම 5500ක් වගේ. විදේශිකයන් 142.5% විතර ලංකාවට පැමිණෙන්නේ අලි බලන්න. ඒ අලි මරා දාමන්න වත්මන් කැබිනට් එකේ වනජීවි අමාත්‍යවරයා එස්.එම්. චන්දසේන මහත්තයා තීන්දුව කළ තියෙනවා සිවිල් ආරක්ෂක නිලධාරීන්ට AK-47 තුවක්කු ලබා දෙන්න. ඉතින් මේ ක්‍රියාවට එරෙහිව අපි දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. ලබන 22 වෙනිදා අමාත්‍යවරයා මේ තීන්දුව කැබිනට් තීන්දුව ආපසර හරවා ගත්තේ නැත්නම් අපි දැඩි ක්‍රියාමාර්ග වලට යන පරිසර සංවිධානය හැටියට ඒට එරෙහිව මහපාරේ මහමග කටයුතු කරන්න ලෑස්ති වෙලා ඉන්න කියන එකත් චන්සේන මහත්මයාට දැනුවත් කරන්න කැමතියි. අපි ජනාධිපතිවරයාට කියනවා වහාම මේ සඳහා මැදිහත් වෙන්න.
පසුගිය ආණ්ඩුවේම පිටපතක් ලෙස වත්මන් ආණ්ඩුවද ක්‍රියාකරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තවම එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙලා. නිසා ඒගොල්ලෝ පහුගිය අවුරුදු පහේත් කරේ රටේ ප්‍රශ්න විසඳන එක වෙනුවට පක්ෂ ප්‍රශ්න විසඳන වෙන්නේ හිටියා. ජනතාව බලය දුන්න හොරු අල්ලපන් කියලා අල්ලපු හොරෙක් නැහැ, හොරකම් කරා එකතු වෙලා. බැංකු කැඩුවා, කඩපු හොරු නිදහස් කරා. අද දැන් ආපහු කියනවා දැන් ඒකාබද්ධ වෙලා එනවලු. මොකටද හොරු රකින්නද? හොරකම් කරපු මිනිස්සු ආරක්ෂා කරපු එක්සත් ජාතික පක්ෂයට ආපහු පාර්ලිමේන්තුවේ බලයක් දුන්නා කියලා ඒගොල්ලෝ මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරයි නැහැ. අද ආණ්ඩුව කියපු දේවල් වෙනුවට කරන්න වෙන දේවල්. හොඳ නැහැ කියපු MCC ගිවිසුම අස්සංකරන ලෑස්ති වෙනවා. තෙල් මිල සූත්‍රය දැන් හොඳ වෙලා තියෙනවා. ඉඩම් ටික දැන් හම්බන්තොට දුන්නා වගේ මනුනව අවුරුදු බදු වලට කොළඹ සහ කොළඹ තදාසන ප්‍රදේශයේ අක්කර 3.96 අක්කර 9ක් දැන් විකුණලා තියෙනවා. සයි ඒ ආණ්ඩුවේ හොඳ නැහැ කියපු ඔක්කොම දැන් හොඳ වෙලා තියෙනවා. හොරකම් තියෙන, නඩු තියෙන දූෂිතයන් ඇමති මණ්ඩලයට පත් කරා විතරක් නෙමෙයි, දැන් ආපහු සංස්ථා සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරමින් තියෙනවා. මොකද්ද වෙනස? කිසි වෙනසක් නැහැ. අරකෙම කොපියක් වෙනස් වෙලා තියෙනවා තීන්ත විතර. ඒ නිසා තීන්ත විතරක් වෙනස් වෙලා තියෙනවා. මොකද ගෝඨාභය රාජ පක්ෂ ජනාධිපතිවරයාගේ මූණ ඇවිල්ලා තියෙනවා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ මූණ ඇවිල්ලා තියෙනවා, මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි වෙනුවට සිද්ධ වෙන්නේ එකම දේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා දැන් ඔබ අවදියෙන් සිටිය යුතුයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර තවත් දැන් ලැබුණු දේශීය පොතක් වෙතයි අවධානය. බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. බලපත්‍රයක් සහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය හතරවනදා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට කරනු ලැබුවා. පසුව මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරන අතර එෙහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ රංජන් රාමනායක මහතා ඇප මත නිදහස් කිරීමටයි. ඒ රුපියල් ලක්ෂ 5 වැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. කෙසේ වුවත් අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු වලට අනිසි බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා යලි කොළඹ අපරාධ කොට්ටාෂ විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මාස 29 වනදා දක්වා පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඒ අනුව මෙලෙස රංජන් රාමනායක මහතා අද දින වැලිකඩ බන්ධනාගාරයේ සිට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ යාවත්කාලීන නොකළ බලපත්‍රයක් සහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන්. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.